මට පැවරිලා තියෙන කාර්යය තමයි ජාතික ජනබල වේගයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ගැන හැඳින්වීමක් ඔබ සියලු දෙනාට සමග බෙදා ගන්න මුලින්ම මම කියන්න ඕනේ ඇයි අපි අධ්‍යාපන ප්‍රතිපත්තිය මේ අපි මේ ඒ අන්තර්ගතය ගැන කතා කරනකොට අපි යම් කිසි අදහස් කීපයක් සංකල්ප කීපයක් එක තමයි වැඩ කරේ එකක් ජාතික ජනබල වේගය කියන්නේ උදෙක් මැතිවරණ ව්‍යාපාරයක් නෙවෙයි අපි සමාජ පරිවර්තනයක් බලාපොරොත්තු වෙන මහජන ව්‍යාපාරයක් එතකොට අපි දකින සහ අපි විශ්වාස කරන සහ අපි බලාපොරොත්තු වෙන සමාජයක් තියෙනවා ඒ කියන්නේ අපි එකතු වෙලා ඉන්නේ අපි මේ දේශපාලනය කරන්නේ අපි මැතිවරණ වලට ඉදිරිපත් වෙන්නේ අපි අපේ සියලුම ක්‍රියාකාරකම් කරන්නේ ඒ සමාජ පරිවර්තනය වෙනුවෙන් ඒ අපි සිහින දකින ඒ සමාජය බිහි කරන්න තමයි අපි සියලු දෙනා ජාතික ජනබල වේගයත් එක්ක එකතු වෙලා තියෙන්නේ. එහෙමනම් අපි දකින විදියට එවැනි සමාජයක් නිර්මාණය කිරීමට එවැනි සමාජයක් බිහි කරන්න අපිට ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න පුළුවන් පුරවැසියන් බිහි කිරීම අත්‍යවශ්‍ය කාර්යයක් ඉතාමත්ම වැදගත් කාර්යයක්. ඉතින් ඒ සඳහා අපි දකිනවා රටක අධ්‍යාපන ප්‍රතිපත්තිය අධ්‍යාපන ක්‍රියාවලිය අතිශයින් වැදගත් දෙයක් හැටියට. ඒ කියන්නේ අපි සිහින දකින අපි නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන අලුත් සමාජයට සුදුසු පුරවැසියන් බිහි කිරීමට අවශ්‍ය ප්‍රධානම ක්ෂේත්‍රය තමයි අධ්‍යාපන ක්ෂේත්‍රය. ඉතින් ජාතික ජනබල වේගයේ ඒ දේශපාලන ගමනට ඒ දේශපාලන දැක්මට සුදුසු අධ්‍යාපන ප්‍රතිපත්තියක් අධ්‍යාපන ක්‍රියාවලියක් අවශ්‍යයි කියන තැනේ ඉඳගෙන තමයි අපි අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කරේ. ඒ නිසා අපි ජාතික ජනබල වේගයේ ප්‍රතිපත්ති මාලා දිහා බලනකොට සහ අපි ඒකේ ප්‍රමුඛතා ගැන බලනකොට අධ්‍යාපන ප්‍රතිපත්තිය අපේ ප්‍රමුඛතම ප්‍රතිපත්තියක් බවට පත් වෙලා සහ අපි විශ්වාස කරනවා අපේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ජාතික ජනබල වේගයේ ආණ්ඩුවක ඉතාමත්ම ඉහළ කියන්නේ පළවෙනිම ප්‍රමුඛතාවය බවට පත් වෙනවා කියන එක නිසැකයි. ඉතින් ඒ වැදගත්කමත් එක්ක තමයි අපි අපේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ගැන කතා කරන්නේ. දැනට තියෙන අධ්‍යාපන ක්ෂේත්‍රයේ අපි ප්‍රධාන ගැටලු කීපයක් හඳුනාගෙන තියෙනවා. ඒවත් එක්ක තමයි අපිට අවශ්‍ය අලුත් ලෝකයේ බිහි කිරීම වෙනුවෙන් නිර්මාණය කරන ඒ සමාජයට අවශ්‍ය නායකත්වය දෙන්න පුළුවන් පිරිස සකස් කරන වාත් එක්කම අපි දකිනවා මේ පවතින ක්‍රමවේදයේ පවතින අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු කිහිපයක්. එකක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ තියෙන විෂමතා. මේ විෂමතා අපි හැම පැත්තෙම දකිනවා. එකක් පාසල් තුලද විශ්වවිද්‍යාල තුලද ප්‍රවේශය තුල තියෙන විෂමතාවය. ඒ කියන්නේ හොඳ පාසල් හොඳ නැති පාසල් ජාතික පාසල් ජාතික පාසල් නොවන පාසල් විශ්වවිද්‍යාල ගත්තත් විශ්වවිද්‍යාල අතර පීඨවල තියෙන විෂමතාවයන් මොන පීඨවලටද වැඩි අවධානයක් යන්නේ මොන විෂයන් වලටද වැඩි අවධානයක් යන්නේ ඉතාමත්ම බැරෑරුම් ලෙස අපි දකිනවා මේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ විෂමතා දැන් එන්න එන්න තීව්‍ර වෙන තැනකට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ කියන්නේ අපි අධ්‍යාපනයට ප්‍රවේශය ගැන සමානාත්මතාවය ගැන කතා කරාට ඇත්ත වශයෙන්ම අධ්‍යාපනයට ප්‍රවේශ වුණාන් පස්සේ දරුවෙක්ට මුල ඉඳන් අවසානය දක්වාම අත්විඳින්න වෙන්නේ මේ විෂමතාවය. එතකොට ඒක පහසුකම් පිළිබඳද අධ්‍යාපනයේ ලැබෙන පිළිගැනීමද අධ්‍යාපනයෙන් පස්සේ කරන්න පුළුවන් දේද භෞතික මානව සම්පත් මේ සියලු දේවල් පැත්තෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය තුළම තියෙන විශාල විෂමතා රාශියක්. ඒකම අපි දකිනවා ගුණාත්මක පැත්තෙන් ප්‍රශ්න රාශියක්. සියලු දෙනාම මම හිතන්නේ අපි සියලු දෙනාම පිළිගන්න දෙයක් අද සමාජයට සහ අනාගත සමාජයට ශිෂ්ට සම්පන්න සමාජයකට සරිලන ගුණාත්මක අධ්‍යාපනයක් අද අපේ අධ්‍යාපන ආයතන තුළින් ලැබෙනවද නැද්ද කියන එක විශාල ප්‍රශ්නයක්. අද අධ්‍යාපනය තුළින් සාර්ථකව එළියට එන්නේ ඒ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තුල තියෙන යම්කිසි ගුණාංගයක් නිසා නෙවෙයි දක්ෂ මහන්සි වෙලා වැඩ කරන හොඳ පරිපාලනයක හොඳ ගුරුවරයෙක් ඉන්නවනම් සාර්ථක වෙන්න පුළුවන්. හොඳ රිසර්චර් කෙනෙක්ට ඉන්න යම්කිසි විදියකට
මේකෙන් සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන්. දක්ෂ ළමයෙක්ට ඒ අවශ්‍ය අදාළ පවුල් පසුබිමෙන් එන දරුවෙක්ට සාර්ථකව මේක සම්පූර්ණ කරන්න පුළුවන්. නමුත් ඒ අරේ පුද්ගලයාගේ තියෙන මොකක් හරි විශේෂ ගුණාංගයක් මිස හෝ ඒ පරිසරය තුලින් හෝ ඒ ව්‍යුහය තුලින් එන ඇතුල් වෙන ඕනම දරුවෙක්ට සාර්ථකව මෙතනින් එළියට යන්න පුළුවන් වෙයි කියන සහතිකය අපිට දෙන්න බෑ. එහෙම නැත්නම් හොඳ කියන්නේ කවුරු හරි ඒකට ඇතුල් වෙන අනාධ්‍යන අධ්‍යන සේවකයෙක්ට අපිට කියන්න බෑ සිස්ටම් එක විසින් එයාව ආරක්ෂා කර එයාට අවශ්‍ය පහසුකම් දෙයි කියලා. පුළුවන් එක්කෙනා සාර්ථකයි. බැරි එක්කෙනා හැලෙනවා. එතකොට අනිත් අතට අපි දන්නවා පරිපාලන ප්‍රශ්න රාශියක් අපේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුල තියෙනවා. අපේ ඒවා ඇත්ත වශයෙන්ම ඒක පාලනයද මානව සම්පත් පරිපාලනය පිළිබඳද මානව සම්පත් කළමනාකරණයේදීද නිකුත් වෙන සර්කියුල එකේ ඉඳන් පඩිනදි හරියට කොහොමද දෙන්නේ කියන එක ඉඳන් ඒ හැම එකක්ම විශාල අර්බුදයකට ගිහිලා තියෙන්නේ. හරි පිළිවලකට කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැති බව අපි දන්නවා. අපි සියලු දෙනාම විශ්වවිද්‍යාල හෝ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉන්න අය හැටියට මේ ප්‍රශ්නයට හැමදාම මුහුණ දෙනවා. ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුවට ආවෙන් පස්සේ මට වැඩිම මහජන ඇමතුම් ලැබෙන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තියෙන පරිපාලන ගැටලු එක්ක. ඒක එච්චරට බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට දේශපාලනීකරණයටත් ලක් වෙලා තියෙනවා. තාම අධ්‍යන ක්ෂේත්‍රයේ පත්වීම් වලට ඇඟිලි ගහන්න අමාරු වුණාට අපි දන්නවා නොන් ඇකඩමික් ඇඩ්මිනිස්ට්‍රේටිව් තැන්වල සේවක මෙතන ඉන්න ඔබ සියලු දෙනාම දන්නවා කොහොමද ඒ ඇඟිලි ගැසීම් කොහොමද ඒ දේශපාලන මැදිහත්වීම් සිද්ධ වෙන්නේ කියලා. ඒ නිසා අපිට අවශ්‍ය ඒ ගුණාත්මක පරිපාලන අනාධ්‍යන සේවාවක් විශේෂයෙන්ම විශ්වවිද්‍යාලය තුළ පවත්වාගෙන යෑමේදී බරපතල ගැටලු රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ සියලුම ප්‍රශ්න තියෙන සිස්ටම් එකක් තමයි අපි දැන් මේ පරිවර්තනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ තියෙන විසඳුම් මේ තියෙන ප්‍රශ්න මේ තියෙන ගැටලු වලටත් විසඳුම් හොයමින් මේ තියෙන තත්ත්වයටත් ආමන්ත්‍රණය කරමින් තමයි අපි අර අලුතෙන් දකින අලුත් අධ්‍යාපන ක්‍රමයක් වෙත යොමු වෙන්නත් අවශ්‍ය. එකක් සමාන අපේ විසඳුම් වලදී අපි ප්‍රධාන වශයෙන් අපි මූලික වශයෙන් අපි හිතනවා ඒකට අවශ්‍ය මුදල වෙන් විය යුතුයි. මේ මුදල වෙන් වෙන්නේ නැතුව ඒ ආණ්ඩුවක ඒ වෙනුවෙන් ඒ කැපවීම මුල්‍යමය කැපවීම තහවුරු වෙන්නේ නැතුව මේ කිසි දෙයක් කරන්න බෑ. අධ්‍යන අපි අධ්‍යාපන ක්ෂේත්‍රයේ අපි දන්නවා අවුරුදු ගණන දශක ගණනාවක් තිස්සේ අපේ අයවැය දිහා බැලුවොත් අපි ආණ්ඩුව වල වියදම දිහා බැලුවොත් වියදම් කරන දේ පිළිබඳ බැලුවොත් අවම අවධානයක් යන්නේ අධ්‍යාපනයට. ඒක අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. ජාතික ජනබල වේගය හැටියට අපි අධ්‍යාපනයට තමයි ඉහළම සැලකීම ඒ මුදල් වෙන් කිරීමේදී අපි ලබා දෙන්නේ කියන එක සහ අපි කාලයක් තිස්සේ ඉල්ලීමක් හැටියට තිබ්බ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉන්න අයගේ ඉල්ලීමක් වුණ දළජාතික නිෂ්පාදනයෙන් 6%ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීම ක්‍රමානුකූලව ඒ තත්ත්වයට ගේන්න අපි බලාපොරොත්තු වෙනවා. දෙවනි එක තමයි අපි දේශපාලනීකරණයෙන් නිදහස් කරනවා අධ්‍යාපන ක්ෂේත්‍රය. කියන්නේ පත්වීම් ප්‍රමෝෂන්ද අධ්‍යන කටයුතු වලදී අධ්‍යාපන කටයුතු වලදී ඇඟිලි ගැසීම් මෙවැනි කාර්යයන් අධ්‍යාපනයට සම්බන්ධ විවිධ ආයතන NIE එක වෙන්න පුළුවන් NEC එක වෙන්න පුළුවන් ඒ UGC එක වෙන්න පුළුවන් මෙවැනි ආයතන වල දේශපාලන කරන මැදිහත්වීම් වලින් අපි අධ්‍යාපන ක්ෂේත්‍රය නිදහස් කරනවා. තුන්වෙනි කාරණය තමයි පරිපාලන සහ ආයතනික ව්‍යුහය ශක්තිමත් කිරීම. අපි බලාපොරොත්තු වෙන වෙනස ක්‍රියාත්මක කිරීමට නම් ශක්තිමත් සහ කාර්යක්ෂම පරිපාලන සහ ආයතනික ව්‍යුහයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ සඳහා අවශ්‍ය ඒ පරිවර්තනත් අපි යෝජනා කළා තියෙනවා. ඒ අතරින් මම කීපයක් අපි මම ඉදිරිපත් කරන්නම්.
ඒක තුල සේවය කරන අයගේ අධ්‍යන අනාධ්‍යන සහ ගුරු සියලුම ශේෂ්ත්‍රවල පරිපාලන ශේෂ්ත්‍රවල ගුණාත්මක භාවය ඉහළ දැමීම සඳහා අවශ්‍ය පුහුණුව සේවයට ආවැයින් පසු ලැබිය යුතු පුහුණුව මේ සියල්ලම ගැන අපි අවධානය දීලා තියෙනවා අධ්‍යාපන පරිපාලනය කියන එක ගැන විශේෂ අවධානයක් education governance කියන එක ගැන අපි හිතනවා විශේෂ අවධානයක් තියෙන්න ඕනේ ඒ කියන්නේ අධ්‍යාපන පරිපාලනය කියන්නේ විශේෂ සේවාවක් ඒ සඳහා අවශ්‍ය පුහුණුවක් ඒ සුදුසු අය කොහොමද ඒ ඒක පරිපාලනය තුල අවශ්‍ය තැන්වලට යොමු කරන්න පිළිබඳ යම් කිසි නිසි ක්‍රියාපටිපාටි ක්‍රියාමාර්ග අපි හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා නියාමනය අවශ්‍යයි අද තියෙන මේ නියාමනය නෙවෙයි නමුත් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය තහවුරු කිරීමට ඒ ඒ විවිධ ශාස්ත්‍ර වලින්ම එන අදහස් සහ යෝජනා එක්ක අපි සාකච්ඡා කරමින් නියාමනයක් අවශ්‍යයි කියන එකේ ගුණාත්මක භාවය තහවුරු වෙන විදිහේ ක්‍රමවේද අපි හඳුන්වා දෙනවා අද විශේෂයෙන්ම විශ්වවිද්‍යාල තුල තියෙන නියාමනය පිළිබඳ නම් අපිට සතුටු වෙන්න බෑ කිසිසේත්ම ඒක දැන් අර මම හිතන්නේ පාසල් අධ්‍යාපනය තුලත් ඒක දැන් බෝ වීගෙන ඇතරම පටන් ගත්තේ පාසල් අධ්‍යාපනය තුල ගුණාත්මක භාවය කොළ පිරවීමට සීමා වෙලා තියෙනවා කියන්නේ කොළවර අර තියෙන මොන හරි ඒවා බොක්සර්ස් ටික ටික් කරගෙන ගියාම ඒක තුලින් තමයි ගුණාත්මක භාවය තහවුරු වෙන්නේ මම විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ වැඩ කරනකොට මම හොඳට මතකයි අපි වර ක්වොලිටි ඇෂුවරන්ස් කියලා ආවම අපි ගමේ තියෙන කොල කෑලි අරගෙන ෆෝටෝ කෝපි කරලා ෆයිල් හදලා දුන්නා ෆයිල් වල ලස්සන අනුව තමයි ගොඩක් වෙලාවට ගුණාත්මක භාවය තීරණය වෙන්නේ එහෙම වෙන්න බෑ ඇත්තටම අන්තර්ගතය සහ ගුණාත් ඒ දෙන අධ්‍යාපනයේ අරමුණු හරියට ඉෂ්ට වෙනවද නැද්ද කියන එක බලන්න අවශ්‍ය හොඳ නියාමන සහ ක්වොලිටි ඇෂුවරන්ස් එකක් අපි හිතනවා මේ හඳුන්වා දිය යුතුයි කියලා. ඒ වගේම අපි දන්නවා මේ නියාමනය කියන එක අපේ ප්‍රතිපත්තිය හැටියට අපි යෝජනා කරන්නේ අධ්‍යාපනයට වගකීම රජය ගත යුතුයි කියලා. මොකද මේක අයිතිවාසිකමක්. ඒ අයිතිවාසිකම තහවුරු කිරීම රජයේ වගකීම. එතකොට අධ්‍යාපනයට පූර්ණ වගකීම රජය විසින් ගත යුතු නමුත් අපි දන්නවා අද තියෙන තත්ත්වය තුළ පුද්ගලික අධ්‍යාපන ශාස්ත්‍රයකුත් තියෙනවා. නමුත් මේක කිසිම නියාමනයකට යටත් නොවන පුද්ගලික අධ්‍යාපන ශාස්ත්‍රයක්. එතකොට මේ පුද්ගලික අධ්‍යාපන ශාස්ත්‍රයත් මේ නියාමන ක්‍රියාවලියට එකතු කරන්න අපි තීරණය කළා තියෙනවා, අපි යෝජනා කළා තියෙනවා. අපේ බලාපොරොත්තුව වෙන්නේ සියලුම දරුවන්ට අධ්‍යාපනයට තියෙන අයිතිය තහවුරු කිරීම රජයේ වගකීම. ඒක වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. පුද්ගලික ශාස්ත්‍රයක් තියෙන්න ඕනේ. අර චොයිස් එකක් නැතුව පුද්ගලික අධ්‍යාපනයට යන එක නෙවෙයි. අද බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ ගෙවලා උගන්වන්න සිද්ධ වෙලා තියෙන්නේ රාජ්‍ය අධ්‍යාපනයේ තියෙන ප්‍රශ්න නිසා. නැත්තම් මේ වෙන මොකක්වත් හේතුවක් නිසා නෙවෙයි. කවුරුත් මේක තෝරගෙන යන එකක් නෙවෙයි. තේරීමක් නෙවෙයි ඇත්තටම අද තියෙන්නේ. එතනට බලකිරීමක්. අපිට ඉගෙන ගන්න නම් ගෙවලා ඉගෙන ගන්න තමයි කියන දිශාවට තමයි අද යන්නේ. ඒ නිසා අපි කියන්නේ පුද්ගලික අධ්‍යාපනය නියාමනයට ලක් වෙන්න ඕනේ, රජය වගකීම ගන්න ඕනේ අධ්‍යාපන ප්‍රවේශය ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීම සඳහා. කවුරු හරි තෝරගෙන ගෙවලා අධ්‍යාපනය ලබා ගන්න අවශ්‍ය නම් ඒක ඒ නිදහස අපි අවහිර කරන්නේ නැහැ. අන්තර්ගතය අධ්‍යාපනයේ අන්තර්ගතය දියුණු කරන්න අපි යෝජනා කරනවා. ඒක මම මෙතන ගොඩක් විස්තර කියන්න යන්නේ නැහැ. නමුත් ඒක අපි හිතනවා අපිට දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපිට කියන්න පුළුවන් මෙන්න මේ අරමුණු මෙන්න මේ වගේ සමාජ වෙනසක් වෙනුවෙන් අධ්‍යාපනයේ අන්තර්ගතය කරිකියුලම් වෙනස් විය යුතුයි. ඒක කොහොමද නිශ්චිත ක්‍රියාවලිය අපි හිතන්නේ ඒ ඒ ශාස්ත්‍රවල ඒ විශේෂඥයන් විසින් කළ යුතු දෙයක්. හැබැයි අපි යම් කිසි විදියක ව්‍යුහාත්මක වෙනසක් අපි යෝජනා කරලා තියෙනවා. මම ඒක කෙටියෙන් අවධාරණය කළා මම අවසන් කරන්න. ඒ ව්‍යුහාත්මක වෙනස තුළ අපි ඒ ව්‍යුහාත්මක වෙනස කරනකොට අපි යෝජනා කරනකොට අපි හිතපු දෙයක් තමයි එක් එක් අධ්‍යාපන
මට්ටමේදී අපි මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියන එක අනුව තමයි අපි මේ ව්‍යුහාත්මක වෙනස යෝජනා කරන්නේ. එකක් අපි හිතනවා මෙත පටන් ගන්න ඕනේ අධ්‍යාපනයේ පටන් ගන්න ඕනේ early childhood එහෙම නැත්නම් පූර්ව ළමාවිය අධ්‍යාපනය කියන එක තුලින් පූර්ව ළමාවිය සියලු දරුවන්ට ලැබිය යුතුයි ඒ ගුණාත්මක ඒ අවශ්‍ය මැදිහත් වීම ඊළඟ ලෙවල් එක වෙන්නේ ප්‍රාථමික අධ්‍යාපනය ඊට පස්සේ කනිෂ්ඨ ද්විතික පාසල් පස්සේ ජේෂ්ඨ ද්විතික පාසල් පාසල ඊට පස්සේ තෘතික අධ්‍යාපනයේදී අපි බලාපොරොත්තු වෙනවා අර විශ්වවිද්‍යාල එහෙම නැත්නම් අර ඇකඩමික් ට්‍රේනින්ග් කියලා එක දිශාවකුත් කෙලින්ම රැකියාවක් සහ වෘත්තීය පුහුණුවක් එක්ක යන තවත් දිශානතියක් හැටියට තෘතික අධ්‍යාපනය සකස් කරන්න ඒ සඳහා තමයි විශේෂයෙන්ම ජේෂ්ඨ ද්විතීක සහ කනිෂ්ඨ සමා වෙන කනිෂ්ඨ ද්විතීක සහ ජේෂ්ඨ ද්විතීක අධ්‍යාපනය තුලින් දරුවෙක්ගේ තෘතීක අධ්‍යාපන දිශානතියට ක්‍රමානුකූලව යොමු කරන අධ්‍යාපන ක්‍රමයක් තමයි අපි යෝජනා කරන්නේ. ඒ වගේම වැඩිහිටි අධ්‍යාපනය කියන එක ගැනත් අපි හිතනවා. මොකෝ අපි අර අධ්‍යාපනය කියන එක වයසකට සීමා නොකළ යුතුයි. ඒක ලයිෆ් ලොං ලර්නින් කියන සංකල්පයත් එක්ක තමයි අපි මේක ගැන හිතන්නේ. ඒ නිසා වැඩිහිටියන්ටත් අවශ්‍ය වෙලාවට තමන්ගේ කැමැත්ත අනුව නැවත අධ්‍යාපනයට යොමු වීම සඳහා විශේෂයෙන්ම දුරස්ථ අධ්‍යාපනයත් ප්‍රජාමූලික අධ්‍යාපන හරහත් එවැනි අවස්ථා වෙනුවෙනුත් මැදිහත් විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. අවසාන වශයෙන් අපි හිතන්නේ මේ සියලුම වෙනස්කම් මේ අපි බලාපොරොත්තු වෙන අර පරිවර්තනීය පරිවර්තනීය කාර්යභාරයක් කරන්න පුළුවන් අධ්‍යාපනයක් හදන්න නම් තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් වෘත්තිකයන් මේක තුල ඉන්න අවශ්‍යයි. එතකොට ඒ කියන්නේ ඒක පඩි වලින්ම විතරක් නෙවෙයි ඒකත් වැඩප වැටුප කියන එක විතරක් නෙවෙයි. නමුත් වැටුප වුණත් අපි හිතනවා ඒක ඒ සුදුසු ඉහළම මට්ටමක තිබිය යුතුයි. විශේෂයෙන් ගුරු වෘත්තිය මේ වෙලාවේ තියෙන තැන අපි හිතන්නේ කිසිසේත්ම පිළිගන්න පුළුවන් තැනක් නෙවෙයි. ඒක ඉහළම රාජ්‍ය සේවයේ ඉහළම වෘත්තීන් ඒකෙන් 10න් එකක් ඒ ප්‍රධාන 10න් එකක් බවට පත්විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අර අවශ්‍ය පහසුකම් සහ අවශ්‍ය වාතාවරණය ඒ ඉගෙනුම් ක්‍රියාවලියට අවශ්‍ය වාතාවරණය නිර්මාණය කිරීම අත්‍යවශ්‍යයි. එතන ඒ තමන්ට නිදහසේ පීඩාවකින් තොරව ඒ කාර්ය කිරීමට අවශ්‍ය ආයතනික සංස්කෘතිය තුළ වෙනසකුත් අපි යෝජනා කරනවා. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ප්‍රජා මෙතන විශ්වවිද්‍යාල ප්‍රජාව නියෝජනය වෙන නිසා මම මේක අවධාරණය කරන්නේ අධ්‍යන නිදහස කියන එක ඇකඩමික් ෆ්‍රීඩම් කියන එක අපි කොහොමද තහවුරු කරන්නේ ඒක විශ්වවිද්‍යාලය ප්‍රජාවටම අවශ්‍ය දෙයක් ශිෂ්‍යයන්ටත් අධ්‍යන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයටත් තිබිය යුතු ඒ අධ්‍යන නිදහස කියන එක කියන්නේ තමන්ට කැමති රිසර්ච් එකක් කරන එක විතරක් නෙවෙයි නමුත් ඒක ප්‍රකාශ කිරීමේ අයිතිය ඒක වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය මේ සියල්ලම තහවුරු වෙන අර මහාචාර්ය ලියනගේ අමරකීර්ති කතා කරපු අර ශාස්ත්‍රීය අධ්‍යාපනයක් ඒ වගේම අර පරිවර්තනීය අධ්‍යාපනයක් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කිරීමටත් අපේ අවධානය අපි යොමු කරලා තියෙනවා. මොකද අපි හිතන්නේ ඒ තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් නැතුව තෘප්තිමත් වෘත්තිකයන් නැතුව අපි මේ බලාපොරොත්තු වෙනස කරන්න බෑ. ඒ සඳහා අපේ මූලික අවධානය අපි යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. මේක තමයි අපේ සැලැස්ම. මේක තමයි අපේ ප්‍රතිපත්තිය. අපි දන්නවා අද තියෙන තැනින් අපි බලාපොරොත්තු වෙන තැනට ගේන්න ලේසි කාර්යයක් නෙවෙයි. නමුත් ජාතික ජනබල වේගය දකින ඒ සමාජ පරිවර්තනයට අධ්‍යාපනය කියන එක අධ්‍යාපනය හරියට ක්‍රියාත්මක වෙන එක අධ්‍යාපන ක්ෂේත්‍රය හරියට ක්‍රියාත්මක වෙන එක
ප්‍රමුඛතම වැදගත්කමකින් අපි දකින නිසා ඒ වෙනුවෙන් අපේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ඒකට අපේ මුළු ශක්තියම යොදවන්න අපි බලාපොරොත්තු වෙනවා බෙහෙවින්ම ස්තුතියි